අතිශය සංවේදී පුද්ගලයින් මෙය නැරඹීමෙන් වළකින්න. ප්‍රශ්නයක් තමයි කොහොමද මේ මළගිය ප්‍රාණ අපේ ජීවිතවලට බලපාන්නේ කියලා. අත්ත වශයෙන්ම අපේ ගෙවල් වලත් මේ මළගිය ප්‍රාණ මේ හැංගිලා ඉන්නවා බොහෝ වෙලාවට. විශේෂයෙන්ම ඔය අඳුරු ගෙවල් හරිම නරකයි. මේ ගෙයක් වුණාම හොඳට එළිය තියෙන්න ඕන ජනල් දොරට. නැත්නම් එළිය වැටෙන. එහෙම තැන්වල මළගිය ප්‍රාණ ඉන්නේ නැහැ, බයයි. ඒක ගොඩක් මිනිස්සු ගැවසෙන තැන්වල ඉන්නේ නැහැ. පාළු තැන්වල තමයි ඉන්නේ. ඒකයි. ඉතින් ඔය විශේෂම ඔය වලව් අඳුරු වලව් තියෙන්නේ වලව් වල මේ ගොඩක් ඒ කියන්නේ පරම්පරා ගණ මුදලිලා ඔය ලොක්කෝ ඉන්නේ නිකම් අපි අහවලා මෙහෙම මේ විදියට ආඩම්බරෙන් මාන්නෙන් කුල මාන්නෙන් හිටපු අය ඉන්නවනේ. ලොකුවට සල්ලි එකතු කරන සිටු තත්ත්වෙන් හිටපු අය එහෙම. ඒගොල්ලන් නිකන් ලොකු තැනින් තත්ත්වයෙන් හිටියට මැරුණට පස්සේ ඕගොල්ලන් ඔක්කොම අර තණ්හාවත් එක්ක කෙලින්ම ඒ භූමියටම අරගෙන තමයි ඉන්නේ. ඊට පස්සේ ඒ ඉඩම් විකුණන්නත් බෑ. ඒවා කවුරු හරි ගත්තොත් එහෙම ලෙඩ වෙනවා, හොල්මන් ඔය ඔක්කොම තියෙනවා. හරිම කරදරයක් ඉතින්. ඒ කියන්නේ ලොකු ඒරියාස් පාළු වෙලා ඒ වගේ දේවල් තියෙනවා. ඇත්ත වශයෙන්ම කියනවා මේ මිනිස්සු අහන ප්‍රශ්නයක් තමයි මේ භූත පෙරේත වෙන්නේ ලංකාවේ විතරද කියලා නැහැ. දැන් මේ ඊයේ පෙරේතත් මට කතා කරා. ඒ පිටරටවල හරියට ඉන්න මේ පිටරටින් ලංකාවෙන් පිටරටට ගිය මිනිස්සුත් භූත පෙරේතයෝ දැකලා ලොකු ප්‍රශ්න වෙච්ච දේවල් තියෙනවා. ඒගොල්ල ඇඟවල් හූරනවලු, බය හිතනවලු, හීන දකින්නවලු, ඒ වගේ සමහරුන්ට ඒ කියන්නේ රස්සාවක් හරියට කරගන්න බෑ, මානසික වැටිලා එහෙම නැත්නම් හම්බෙන්නේ නැහැ, මුදල් හම්බ වෙන්නේ නැහැ කියයි. එහෙම නැත්නම් විවාහ ප්‍රශ්න, හස්බන්ඩ් වයිෆ් අතර ප්‍රශ්න, එහෙම නැත්නම් ලිංගිකව එකතු වෙන්න බෑ, ඒ වගේ නොයෙකුත් ප්‍රශ්න, විවිධාකාරව හිතාගන්න ප්‍රශ්න මතුවෙනවා මේ මළගිය ප්‍රාණ නිසා. මොකද ඒගොල්ල බලපෑම් කරනවා. විශේෂයෙන්ම බලන්නකෝ නැන්දම්මල මැරිලා යනවා. මැරිලා ගිහිල්ලා ඊට පස්සේ ලේලීට එනවා. ඇවිල්ලා ඊට පස්සේ අර පවුල ඉවරයි. ඒ විදිහට එහෙම දේවල් වෙන්න පුළුවන්. එනතන් ආච්චිලා සීයලා නැති වෙච්ච කට්ටිය මේ පුතුමගේ හෝ කාගේ හරි ඇංගල් වල වලට ඇතුල් වෙන්න පුළුවන් පවුලේ. ඒ විදිහට ඒ පුද්ගලයා හිටී ගමන් අසනීප වෙනවා. අද ඇත්තටම අද උදේ ආව මේ බෙහෙත් ගන්න ලස්සන ගෑනු ළමෙක් ටීචර් කෙනෙක්. ඒ ළමයටත් මළගිය ප්‍රාණ ගිහිල්ලා. එයාගේ ආච්චි වැහිලා. ඉතින් ඒ වගේ මේවා කිව්වොත් විහිළු කියලා හිතයි. නමුත් ඒ ළමයට ඔය කියන සිම්ටම්ස් ඔක්කොම තිබුණා. තියෙනවා. ඒ ළමයට කිසි වැඩක් කරගන්න බෑ. හරිම කම්මැලි, නිදිමතයි, ඒ වගේ නිකන් ඩිප්‍රෙෂන්. ඒ ළමයා ලොකු පොතක් කරගෙන ආවේ. බටහිර දොස්තරලා දීලා තියෙනවා මේ පිස්සන්ට දෙන බෙහෙත් ලොකු ලිස්ට් එකක්. ඒකක් සෑහෙන කාලයක් තිස්සේ ගන්නවා, සත පහක වැඩක් නැහැ. ඉතින් ඒ වගේ තමයි. ඇති වෙන බලිත් ඔයිල් කරලා මේ වුණාට ඒ වයින් ඇති වැඩකුත් නැහැ ඉදන් කරලා. ඉතින් ඒගොල්ලන් ඉතින් අන්තර්ජාලය හොයලා දැන් මම මේ වගේ දේවල් ගැන ප්‍රතිකාර කරනවා කියලා දැනගෙන ආවා. ඉතින් මම ඒ කටියට ප්‍රතිකාර ලැබලා දුන්නා. ඉතින් අද ප්‍රතිකාර ලැබලා දුන්න ළමෙක්. නමුත් ඒ වගේ ගොඩාක් අය ප්‍රතිකාර අරගෙන සුවපත් වුණ අය වාර්තා පුරවලා තියෙනවා. මොකද මම ඒවා ප්‍රතිකාර කරලා වාර්තාත් දාලා තියෙනවා. මොකද ඒක ලෝකෙට පෙන්වන්න මේ වගේ දේවල් සුවපත් කරන්නත් පුළුවන් කියලා. මොකද හරිම අපරාධයක්. මිනිස් ජීවිත නිකන් අයාලේ යනවනේ නැත්තම්. ඒ වගේ දෙයක් තමයි මේක. මේ මළගිය ප්‍රාණ ගැන අපි ගොඩක් ප්‍රවේශම් ගන්න ඕනේ ඒක නිසා. දැන් මේමයි මම මළගිය ප්‍රාණවලට මගේ සබදාහම් ප්‍රතිකාර කරනවා. එහෙම ප්‍රතිකාර කරනකොට මගේ මම කියන්නේ මගේ මේ ස්පිරිචුවල් මෙඩිසින්. ඒත් මගේ මේ ස්පිරිචුවල් මෙඩිසින් දෙනකොට මේ ආත්මවලට දැනෙනවා. දැන් එයාලට ඉන්න බෑ කියන එක තේරෙනවා. දැන් මෙතෙන්ට බෙහෙතක් වැටෙනවා. දැන් ඒගොල්ලන් හරිම ආසාවෙන් මේ ඇඟේ ලේබි බීස් සර මේ මොනවා හරි තියෙන ඇඟේ තියෙන ශ්‍රාව කමින් බොමින් ඉන්න අයට මේ හෝටලෙන් යන්න කියලා එකපාරට ලැබුවොත් යන්න කැමතිද? නෑ. ඒගොල්ලන් ඒකට රෙසිස්ට් කරනවා. ඒගොල්ලන් මේ බෙහෙත ගන්නෙ නැති වෙන්න ගොඩක් ප්‍රශ්න ඇති කරන්න පුළුවන් සමහර වෙලාවට. ඔයාගේ ඇඟේ කැක්කුම් වැඩි වෙනවා, ඔළුවේ කැක්කුම් වැඩි වෙනවා, ඒ වගේ මොනවා හරි වෙනවා. සමහර පඬිතුයොත් ඉන්නෝනේ හතර වටේ ඕවෙන් කොහමද ඕවා හොඳ වෙන්නේ කියලා බනිනවනේ.
එහෙම වෙනකොට ඉතින් නවත්තන්නත් පුළුවන්. ඉතින් ඒක ඉතින් එහෙම නුසුන්ගේ දෛවය. ඒකට මට කරන්න දෙයක් නැහැ. මම මේ ගැන කියන්න ඕනේ. මොකද එහෙම දේවල් සිද්ධ වෙනවා. මේ බෙහෙත් ගන්නකොට සුට්ටක් වැඩි වෙන්න මතු වෙනවා. මොකද අරවා ටිකක් එළියට ඇවිල්ලා ඊට පස්සේ සුට්ටක් නවත්වලා ආපහු දෙනකොට ඒගොල්ලන් දුර්වල වෙලා ඉවත්තල යනවා. සම්පූර්ණයෙන්ම ඉවත්තල යනවා. මේකයි වෙන්නේ. ඒක නිසා හරියට බෙහෙත් ගන්නකොට ඒ වෛද්‍ය අනුමැතිය අනුව ඒ දෙක කළ යුතුයි. අන්න අර ඇහෙන ටුට්ටුක් ගහලා හරිද? අර ටොට්ටොක් ගහන්නේ ඒකෙම චුට්ටක් අඩුවට ඇහෙනවා. මෙතන උඩ ඇහුණා මේ මේකේ මේ බිල්ඩින් එකේ මේකෙ මේකෙන් මැරිලා වැටිලා මැරිලා හදනකොට එහෙම එකක් තියෙනවා. ඒක තමයි අර මට ඇහුණේ ටොට්ටොක් ගහන්නේ.